Azerbaijan තෙල් ඉඳකැති වූ ගින්නකට හසුව 30 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ඒ පිළිබඳව සහ තවත් පුවත් සමගින් දැන් ලෝවට අහිරු. අසර්බයිජානයට අයත් මුහුදු සීමාවේ පිහිටි මෙම තෙල් ඉඳෙහි ගින්න ඇති වූයේ අද පස්වරුවේ. විදෙස් වාර්තා පැවසුවේ ගින්නට මැදි වූ 32 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයන්ට හැකි වූ බවයි. ගින්න නිවා දැමීම සඳහා හෙලිකොප්ටර් සහ නෞකා යොදා ගනිමින් දෙවන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අවුන්සන් සුකි මියන්මාරේ අනාගත නායිකාව බවට පිළිගැනීමට එරට හිටපු හමුදා පාලක ජෙනරාල් තැන් ස්වේ කැමැත්ත පළ කර තිබෙනවා. එරට වාර්තා පැවසුවේ සුකි සහ හිටපු හමුදා පාලකයා අතර රහස් සාකච්ඡාවක් පසුගිය සිකුරාදා පැවති බවයි. වසර 25කට පසු මෙවර මියන්මාරේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් අවුන්සන් සුකිට විශිෂ්ට ජයක් හිමි වුණා. යෙමනේ එඩ්නි ආණ්ඩුකාරවරයා ඇතුළු 5 දිනකු IS ත්‍රස්තවාදීන්ගේ බෝම්බයකට හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම නගරය මීට පෙර එරට හූති කැරලිකරුවන්ගේද පාලනයට නැතුව තිබූ අතර යලි රජයේ හමුදා අතරට පත් වූයේ සෞදි අරාබිය සමග සිදු කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් පසුවයි. අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සති අන්තයේ තරග තුනක් ඊයේ පැවැත්ුණා. එහිදී මහනුවර හැව්ලොක් සහ යුද හමුදා කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුණා. තවත් දෙවන්ත ජයග්‍රහණයක් සමග මෙවර තරගාවලිය අපරාජිත බව තවදුරටත් රැකගන්නට මහනුවර ක්‍රීඩා සමාජය ඊයේ සමත් වුණා. ඒ පොලිස් කණ්ඩායම සමග පැවති තරගයේ ලකුණු 50ට 13ක් ලෙස ජයගනිමින් බම්බලපිටියේ පොලිස් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ පළමුවර දවසන වන විටත් ලකුණු 29ට 3ක් ලෙස මහනුවර ක්‍රීඩකයන් පෙරමුණේ වසු වුණා. ඔවුන් සිය ලකුණු 50 රැස් කළේ උත්සාහක දිනුමක් ගොළු දිනුම් 6ක් සහ දනුවම් 5ක් මගින්. නාවුකම් ද කණ්ඩායම සහ කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ තරග යෙදුනේ වැලිසර නාවුකම් ද ක්‍රීඩාංගණයේදී. මේ තරගයේ මුල සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා. කෙසේ වෙතත් හැව්ලොක් ක්‍රීඩකයන් පළමුවර දවසන වන විට පෙරමුණ ගෙන සිටියේ ලකුණු 10ට 6ක් ලෙසින්. නාවුකම් දව දෙවන අර්ධයේදී තරගයේ වාසිය තම කණ්ඩායම දෙසට හරවා ගන්නට උත්සාහ කළත් එම උත්සාහය ව්‍යර්ථ කරන්නට හැව්ලොක් කණ්ඩායම සමත් වුණා. ඔවුන් මේ තරගෙන් තියුණු ජයක් ලැබුවේ ලකුණු 10ට 13ක් ලෙසින්. ගොළු දිනුවක් සහ දනුවම් 5 3ක් මගින් ජයග්‍රහණය හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ලකුණු රැස් කළා. ගුවන් හමුදාව සහ යුද හමුදාව දියකම වහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී තරග වැදුණා. යුද හමුදා කණ්ඩායම මේ තරගයේ ජයගත්තේ ලකුණු 34 25ක් ලෙසින්. පළමුවර දවසන වන විටත් ඔවුන් ලකුණු 20ට 15ක් ලෙස පෙරමුණේ පසු වුණා. ජයග්‍රහණය යුද හමුදා ක්‍රීඩකයන් ලකුණු රැස් කළේ ගොළු දිනුම් 4ක් සහ දනුවම් 5 3ක් මගින්. සුබ රාත්‍රියක්.